විශේෂයෙන් මේ ඔබතුමාලා ගැතුළු ඉන්න කන්න විශේෂයෙන් ඔය සනත් නිසන්ත මහත්මයා ඒ වගේම ලිමල් ලංස මහත්මයා අතර යම් යම් වාග් ප්‍රහාර යනවා දැක මම සමාන විශේෂයෙන් සනත් නිසන්ත මහත්මයා මද්රව්‍ය සම්බන්ධ කරමින් අපි මේගොල්ලොත් එක්ක වැඩ කරන්න එහෙම කැමති නෑ කියන කතාව කියවෙනවා. එහෙම ප්‍රබල මේ එහෙම ඇතුලේ ගැටුම් යනවා. දැන් ඊට අතරමැද ඉතින් ලිමල් ලංස මහත්මයා නාමල් රාජපක්ෂ මහත්මයාට අභියෝග කරන විවෘත සංවාදයකට එන්න කියලා එහෙම මෙහෙම මේ මෙහෙම තියාගෙන කොහොමද හරි අමාරුයි නේද? අපේ පක්ෂයක් හැටියට ගනුදෙනු කරන්නේ ඒ ගනුදෙනු කළ යුතු තත්ත්වයේ පුද්ගලයන් සමග. ඒක නිසා ඔබෝයි කියන කාරණේ සම්බන්ධයෙන් මම දැනුවත්තුත් නෑ, මට අදාළත් නෑ. අපි පක්ෂයක් හැටියට අපි යන්නේ අපේ පක්ෂයක් හැටියට අපි යන්න ඕන. අපි ගනුදෙනු කළ යුතු පුද්ගලයන් සමග ගනුදෙනු කරනවා මිසක් ගනුදෙනු කිරීමට අවශ්‍ය නැති පුද්ගලයන් සමග අපි ගනුදෙනු කරන්නේ නෑ. දැන් ඒ වගේම මේ රුපියල් 20000ක වැටුප් වැඩිවීමක් ඉල්ලනවා. විශේෂයෙන්ම දැන් රාජ්‍ය සේවකයෝ මේ සම්බන්ධයෙන් විරෝධතාවයකුත් අද පවත්වනවා කියලා මාධ්‍ය වාර්තා කරලා තිබුණා. මොකද්ද පක්ෂයක් විදියට ඔබතුමන්ලගේ අදහස මේ එන ඉදිරි අයවැයේදී මේ වැඩිකිරි වැටුප් වැඩි කිරීම කළ යුතුද කරනවද එහෙම සාකච්ඡාවක් තියෙනවද? මෙහෙමයි, ඒකට ඉතා පැහැදිලි උත්තරයක් දෙන්න ඕනේ. ඒක තමයි මේ රටේ නොමග ගිය ජනතාව කොටසක් මේ මුළු මහත් ලෝකයම ආර්ථික වශයෙන් කඩා වැටෙද්දී ලංකාවේ ආර්ථිකය ජනතාවගේ ජීවිත බේරගන්න රටවහලා තියලා ලංකාවේ ආර්ථිකය පසුබෑමකට ලක් වෙලා තියෙද්දී ඒක තේරුම් ගන්නේ නැතුව මේ අරගලයක් කළා මේ රට බංකොලොත් කරා. ඒ අරගලේ ඍජු ප්‍රතිඵලයක් හැටියට තමයි රට බංකොලොත් භාවයට පත් ප්‍රකාශ වෙට පත් කරන්න සිද්ධ වුණේ. ඉතින් අපි දැන් මේ ඉන්නේ බංකොලොත්ච්ච රටක ජනතාවට අමාරුයි ජීවත් වෙන්න, අපිට ජීවත් වෙන්න අමාරුයි, හැමෝටම ජීවත් වෙන්න අමාරුයි. ඒ අමාරුකම් අපිට දැනෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ඒ ඉල්ලන හැමදේම දෙන්න පුළුවන්ද නැද්ද කියන එක මුදල් අමාත්‍යාංශය තියෙන මුදල් තත්ත්වය අනුව තීන්දුව කළා තීරණය කරන්න ඕනේ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අයවැයක් මොකද්ද කියලා අපි තාම දන්නේ නැහැ. දන්නේ නැති අයවැයකට අපිට පක්ෂ වෙන්නත් බෑ, විපක්ෂ වෙන්නත් බෑ.